මජි සුපක්‍රීම් කගෙන ලජන්ස් වැඩසරාණින් අදා පමුවන්නේ ජාති කණ්ඩායමට පුටෙස් නායකෙක් මෙන්ම තාක්ෂණයෙන් පරිපුල්පිතිකරුවේ. අයිබන් මවනත්මත් අයිබන් මවන් මම ඔබ අඳුල දෙද්දී ඔබගේ පුණු කිරීම් කටයුතු ගැන කතා කරේ නැහැ. ඔබ ජාති කණ්ඩායමට පුණුකරුවෙකුත් එක්ක මේ දවසල යම් ආකාරයකින් පුණු වීම වලට සම්බන්ධ වෙලා ඉන්නවද? මේ දවසල මම කිසිම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සම්බන්ධයක් නැහැ, විශේෂයෙන් ලංකාවත් එක්ක. ඇත්තටම රිටයර්මන්ට් එක එන්ජොය් කරනවා තමයි කරන්නේ. ඔබ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වෙන්නේ 2004 වර්ෂයේදී. ඔබ නායකත්වය පත් වුණු වහාම ඔබ අලුත් දෙයක් හඳුනා දෙනවා කණ්ඩායමට. පිටියේ පන්දු රකින්න පළවෙනි සෙෂන් එක ක්‍රීඩකින් හැම දෙනාම හැට් එක තමන්ගේ ෆස්ට් ටෙස්ට් කැප් එක පැරඳගෙන ඉන්න ඕනි කියලා. ඒ ප්‍රවණතාවය අදටත් පවතිනවා. ටෙස්ට් නායකින් ගොඩක් දිනක් ඇවිල්ලා ඒගොල්ලෝ අදත් ඒ දේ දිගටම කරගෙන යනවා. ඇයි මේ වගේ ප්‍රවණතාවයක් ඔබ අඳුන්වා දෙන්නට උත්සාහ කරේ කියලා පැහැදිලි කරනවා? මම හිතන්නේ ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන නියෝජනය කරන මොනම ක්‍රීඩාවක හෝ වේවා අපි විශේෂයක් මොන හරියක් තියෙන්න ඕනේ. ඉතින් මට මේක ඉස්කෝලෙන් තමයි මම ඉගෙන ගත්තේ. මොකද අපි මං ආනන්දේ සෙල්ලම් කරන දවස්වල අපිට තිබුණා අන්තිම දවසේ, ඒ කියන්නේ දින දෙකේ තරඟයේ දෙවනි දවසේ තේපාණෙන් පසුව අනිවාර්යයෙන්ම මේ තොප්පිය දාන්න ඕනේ කියලා එකක්. ඉතින් මං හිතුවා ඒක ලංකාවේ ටීම් එකටත් දැම්මහම මොකක් හරි විශේෂයක් ඒ අමුතු ගතියක් වගේ හැඟෙයි කියලා. ඉතින් ඒ වගේ දේවල් අපි කරනවා. මීට ඉස්සෙල්ලත් කණ්ඩායමේ හිටපු නායකයෝ පුහුණුකරු එක එක ඒවා හඳුනලා දීලා තිබ්බා. මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති. අපි මං හිතන්නේ තාමත් කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. තම තමන්ගේ ආගම් මතක් කරගන්න විනාඩියක් දෙනවා අපි මැච් එක පටන් ගන්න ඉස්සෙල්ලා හැමදාම උදේට. ඉතින් ඒ වගේ එක එක දේවල් කරනවා. ඉතින් හොඳ දේවල් තියෙයි නැති දේවල් ඕන් නැහැ කියලා හිතනොත් එම ඉස්සරහට යනකොට කණ්ඩායමනේ ඕන නැති වෙලා යයි. ක්‍රීඩාවේ යහගුණය ආරක්ෂා කිරීම ගැන ඔබ ගොඩක් ફોકસ කරපු කෙනෙක්ද? මං හිතන්නේ ඒක අපි පුද්ගලෙක් මම හැමදෙනාටම හිතපු දෙයක් තමයි. අපි ක්‍රිකට් ගහලා ඉවරනන් පස්සේ අපිට කතා කරන්න දේවල් තියෙන්න ඕනේ. ගහපු ලකුණුවත් විකට්වත් විතරක්ම නෙමෙයි. ඉතින් ඒවල් ඊට වඩා සෑහෙන දේවල් මං හිතන්නේ නැති දේවල් තමයි කතාවට බාහිර ලක් වෙන්නේ, වාව මතක තියෙන්නේ. ඉතින් ඒ ගැන මට හිතුණ කෙනෙක්. ඉතින් සමහර දේවල් එහෙම වුණා, අපේ අතිනුත් මගේ අතිනුත් එහෙම වුණා. ඒ නිසාද ක්‍රිකට් ක්‍රීඩාව අන් ක්‍රීඩාවන්ට වලට වඩා වෙනස් වෙන්නේ? මං හිතන්නේ ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ විදියට හිතලා කරන්න තියෙන දේවල් වැඩි අනිත් ක්‍රීඩා වලට වඩා. ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ පැය 6ක් තියෙන දවසකට ඒ ඩියුරේෂන් එක ගත්තහමත් ඉතින් අපිට හිතලා දේවල් කරන්න පුළුවන් යම් කිසි ක්‍රීඩාවේ උන්නතියට. ක්‍රීඩාවම විතරක් නෙමෙයි මේකේ මහත්මා ක්‍රීඩාවනේ මේක. ඉතින් අපි ඒ වගේ ගුණාත්මක දේවල් මේ ක්‍රීඩාවට ගේන්න පුළුවන්. දැන් මම තාක්ෂණය ගැන කතා කරද්දී ගොඩක් අය තරුණ ක්‍රීඩකිනේ කියන දේ තමයි මාවන් දිහා බලන්නේ කියලා. මේ තාක්ෂණය කියන දේ ඔබට උත්පත්තියෙන්ම ලැබුණ දෙයක්ද, නැත්නම් ඔබ එය ලබා ගැනීමට ප්‍රගුණ කිරීමට කැපෙලා මානසිකව වැඩ කරාද? මම ගැන කතා කරුවොත් නම් මට උත්පත්තියෙන් ලැබුණ දෙයක් නෙමෙයි. මට මගේ වාසනාවට මට උගන්වන්න හොඳ ගුරුවරු හිටියා. මේජර් GWS ඩිසිල්වා කියලා මම ඉස්සෙල්ලම මම ඒ ගුරුවරයෙන් තමයි ඉගෙන ගත්තේ ගාල්ලේ. ඊට පස්සේ මට PW පෙරේරා කියලා ගුරුවරයෙක් හිටියා ආනන්දෙදි. මම ජූනියර් ක්‍රිකට් ගහද්දී ඊට පස්සේ මට අනුරුද්ධ පොළොන්නරුවට මහත්තයා හිටියා අන්ඩර් 19 ගහද්දී, අන්ඩර් 17 ගහද්දී. ඉතින් ඒගොල්ලන්ගෙන් මොනවාරි ඉගෙන ගත්ත දෙයක් තමයි මට තිබුණේ. හැබැයි මං හිතනවා තාක්ෂණය ගැන කතා කරද්දී අර බලන්න තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෝ බලන්න තමන්ගේ ඇඟට කාවදින ගතියකුත් මට හිතන්න පුළුවන් ඒ ගතිය එනවා කියලා තරුණ ක්‍රීඩකයෙක් බලනවා නම්. මම මේ ප්‍රසිද්ධ පුහුණුකරුවන්ගේ නම් කීපයක්ම ගෙනලා දැක්වුවා. අපි දන්නවා ඔබ ක්‍රීඩා කරන සමයේ ක්‍රීඩකයන් පාසලෙන් ක්‍රීඩා කරලා ඉවර වෙච්ච ගාම ජාතික කණ්ඩායමට එන්න තරම් හොඳයි. සමහරක් අය ඉන්නවා පාසලේ ක්‍රීඩා කරන ගමම්ම එනවා. නමුත් ඒ ප්‍රවණතාවය අද අපි දකින්නේ නැහැ. මේට හේතුව පුහුණුකරුවන්ගේ තියෙන ක්වොලිටි එක අඩු වීමයි කියලා ඔබ හිතනවද? ඔව්, මම හිතන්නේ අකමැත්තෙන් වුණත් ඒක කියන්න ඕනේ. පුහුණුකරුවන්ගේ දැනීම පුහුණුකරුවන්ගෙන් දෙන්න බැරිකම, මොකද දැනගත්තා කියලා මදි.
ටෙස්ක්‍රිකට් කෙනෙක් කියලා මම ටෙස්ක්‍රිකට් ගැහුවා කියලා මට දෙන්න බැරි නම් මගේ ඥානය වෙන කෙනෙක්ට. ඉතින් ඒක මම හොඳ පුහුණුකරුවෙක් වෙන්න ඒ ලෙවල් එකේ. ඉතින් ඒ තත්ත්වය මට හිතෙනවා නැත්නම් මොකද දැන් ඕන තරම් නැෂනල් ගහපු කට්ටිය, ක්ලබ් ගහපු කට්ටිය කෝච් කරනවා. බට් අපි අන්තිමට බලද්දී අපිට හම්බ වෙන්නේ නැහැ අර ඔයා කිව්වා වගේ ඉස්කෝලෙන් කෙලින්ම ඇවිල්ලා නැෂනල් කණ්ඩායමට ගහන්න හෝ ඒ තරමට හොඳ කට්ටියව. ඉතින් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඉතින් ඒක නිසා තමයි ඒ අතරතුරේ අපේ සමාජ මේ ක්‍රීඩා සමාජවල ක්‍රිකට් කම්පිටිෂන් හොඳ නැහැ. ඉතින් මේ හින්දා අපිට ඇත්තටම තරගයක් දෙන්න අමාරුයි ජාතික කණ්ඩායමේ ඉන්න කට්ටියට. ඕකයි මෙතන වෙලා තියෙන්නේ. ඒ දවස්වල පුහුණුකරුවන් කිව්වේ ක්‍රීඩකයින්ට අර්ධ ශතක ශතක කඩලු පහ තරඟ දිනන්න නෙවෙයි එතනින් ඔබට ගිහිල්ලා යමක් තියෙනවා කියන එක. ගුණාත්මක බව හරියට ගන්නවා. තාක්ෂණය හරියට ගන්නවා. තාක්ෂණය ගන්නවාම මං හිතන්නේ ඕනම තරුණ ක්‍රීඩකෙක්ට එයා උගන්වනම තාක්ෂණයෙම ඉන්නේ නැහැ. ගොඩක් දෙනෙක් ඒ තාක්ෂණය තමන්ට ඔබින ආකාරයට මාරු වීම වෙනවා. ඉතින් මම දන්න හොඳම උදාහරණය තමයි සනත් ජයසූරිය. සනත් මං හිතන්නේ එයාගේ මුල් පුහුණුකරුවෝ ওই තාක්ෂණය ගන්නවා කියලා. හැබැයි එයා ඒ තාක්ෂණය තමන් මාරු කරලා තමන්ට ඔබින විදියට, තමන්ට ගැළපෙන විදියට, තමන්ට මොකද්ද කියලා හරියන විදියට එයා ඒක පාවිච්චි කරා උපරිම ආකාරයට. ඒ දැනීම දෙන්න පුහුණුකරුවෝ ඉන්න ඕනේ අපිට. නැත්නම් අපිට හරි අමාරුයි අර හොඳ තරඟයක් දෙන්න ජාතික කණ්ඩායමින ක්‍රීඩකයන්ට. ජාතික කණ්ඩායමින ක්‍රීඩකයන්ට තරඟයක් දුන්නේ නැති වුණාම වෙන්නේ ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන් තමයි ඉන්න හොඳම ක්‍රීඩකයෝ කියලා. එතකොට අර අපි කම්පිටිෂන් ඉන් ද සිස්ටම් කියන එක නැති වෙනවනේ. එතකොට ඒගොල්ලන් ඔහේ ලකුණු 20 නම් ගහන්නේ 25 නම් ගහන්නේ එක ගහක ගහ ඉන්නවා. මේගොල්ලන් කවුරුත් දෙන්නෙත් නැහැ. ඉතින් අපිට ඕන ජයග්‍රහණ අපිට ලබා ගන්න අමාරු වෙනවා. සමත් ජයසූරිය ගැන කතා කරපින් දහන්නේ ඔබ දෙපළගේ ආරම්භක පින්තිකරුවන් නැටියට ලෝක වාර්තා කීපයක්ම තියෙනවා. ඔබ දෙපළගේ කඩුළු අතර දිවද්දිත් කිසිම මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද සනත් එක්ක පඳුර පාර දෙනකොට අනිත් පැත්තේ නම්? සනත් එක්ක පාර දෙනකොට ඉතින් මම ආසයි හරි බලන් ඉන්න මේ බෝලර්ස්ලාගේ මූණවල දිහා. මොකද මේ සනත් එක්ක පාර දෙන්න හරිම ලේසි. මොකද හේතුව නම්බර් එකම තමයි. මොකද හැම බෝලම හදන්නේ සනත් අවුට් කරන්න. මම අවුට් කරන්න නෙමෙයි සනත් අවුට් කරන්න හදන්නේ. සනත් අවුට් කරන්න හදනකොට මගේ මට තියෙන ෆෝකස් එක යනවා. මට තියෙන ලොකුම ප්‍රෙෂර් එක වෙන්නේ ගොඩක් වෙලාවට සනත් ස්ට්‍රයිකර් රොටේට් කරලා එයාට මේ පැත්තට ගේන එක තමයි. ඉතින් සමහර පොන්ද යනවනේ සනත් හරි ආසයි මූණ දෙන්න. ඔය මට මතකයි කවුද වෙංකටේෂ් ප්‍රසාද්, අබ්දුල් රසාක්ලා වගේ ගහනකොට මේ බෝල් කරනකොට සනත් එහා පැත්තෙන් ඉන්න බෑ. සනත් මගේ දිහා බල බල ඒක ඉතින් මං ගහන්න නැතුව දුවන්න බෑනේ මට. ඉතින් සනත් හරියට මේ පැත්තට එන්න බලනවා. ඉතින් වාකිය වගේ කඩළු අතර හරිම ෆාස්ට්. ඉතින් මම හිතන්නේ ඉබේම ඒ අර අපි කාම්බරවල එකට හිටියේ. ඉතින් ඒ ඉබේම මේ හඳිර ගන්නවා මෙයාගේ ගේම් එක කොහොමද, මෙයා කොතන රන් එකද ගන්නේ, කොතන රන් එකද නොගහන් මේ ගන්න ඇත්තේ, මොන බෝලටද ගහන්න කැමති. ඉතින් ඒවා ටික නිකම්ම ගොඩනගිනවා. සම්බන්ධතාවයක් කියන්නේ නිකම්ම පිටියේ මැද ඇති වෙන සම්බන්ධතාවයක් නෙමෙයි. 2003 ලෝක කුසලානී සනත් නායකයා ඔබ උපනායකයා. අතදමාවෙන් මේ රාම්නරේෂ් සර්වාන්ගේ උඩපන්දුවක් අතහැරියට පස්සේ සනත් ඔබට දවස් ගානකට කතා කරේ නැහැ කියලා කියන්නේ? දවස් මතයෙන් සතියකට විතර කතා කරේ නැහැ. මම හිතන්නේ ඒ තිබුණ පීඩනය මට මතක නැහැ. මතක ඇති කාලෙක ඇවිල්ලා නැහැ මේ පීඩනය. මොකද මම දන්නවා මේ කැච් එක ඇල්ලුවොත් දැන් මේ මැච් එක ඉවරයි කියලා. ඉතින් බෝලේ යද්දි මට මතක් වුණේ බෝලේ නෙමෙයි දැන් මේ මැච් එක ඉවර වෙන විදිය අපි මේක දිනලා ඉන්න විදිය දැන් මට මතක් වුණේ. ඉතින් මටත් අදාහ ගන්න බැරි වුණා. ඉතින් මං ඒක ඉවරෙච්ච ගාම ඉතින් පුලස්සි තමයි මට ඉතින් පීටර් හිටියේ. මම පුලස්සිට ගිහින්කෝ කොහොම හරි මේ ඕරේ දාලා දෙන්න කියලා. ඉතින් පුලස්සි හරි දක්ෂයා අන්තිම ඕර දාන්න. ඉතින් ඒ විදිහට ඒක කරලා දුන්නා. ඉතින් සරත් නම් කතා කරන්නේ සුමානෙකට විතර මාත් එක්ක. 2003 ලෝක කුසලානී මාවෙන් ඔබට පොඩි කනගාටුවක් තියෙනවද? සමහරක් කාලට අවසාන මාතරංග වෙනකන් යන්න තිබුණා. මොකද ඔබ සෑහෙන අඩු ලකුණු සංඛ්‍යාවල ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවත්තනවා සෙමි ෆයිනල් තරගේ. කනස්සල්ලක් එම තියෙනවද? ලෝක කනස්සල්ලක් තියෙනවා. මං හිතන්නේ අපිට හොඳම කණ්ඩායමක් තියෙනවා 213යි මං හිතන්නේ ඔස්ට්‍රේලියාව ගැහුවේ. පෝට් එලිසබෙත් සාමාන්‍යයෙන් අපිට එළවලා ගහන්න පුළුවන් තැනක්. අපේ ගැහුවා පිතිකරුවන් 8 දෙනෙක්. මං හිතන විදිහට අභිෂේක ගුණවදනොත් එක්ක 8 දෙනෙක් ගැහුවා. හැබැයි අපි 8 දෙනා ගැහුවේ මහේල ජයවර්ධන,
ඔය ලෝකුසලානේ ලකුණු ගහපු නැති හින්දා මිලිප් මෙන්ඩිස් අපි කතා කරලා මහේලවට් ටීම් එකේ තියාගන්න අපිට උමනාකම තිබ්බා. තියලා ඉතින් මහේල ගහන්න නැති හින්දා තව කවර් එකක් දෙන්න කියලා අවිෂ්ක තමයි ගහලා අපි ස්පින් එකකින් වැඩි යන්න ගියා. අපේ අපි ෆීල් කරද්දී අපිට ඕන දේ අපි කරගත්තා. හැබැයි බැට් කරන්න ගියාම අපි මං හිතන්නේ අරවින්ද රන් අවුට් වුණාන් පස්සේ අපි මම හිතන්නේ 20ක් විතර ගහව පළවෙනි විකට් උඩට. මට මතකයි මං බ්‍රෙඩ් ලීට් අවුට් වෙනවා දැක්කවත් නැහැ කොහෙන්ද ආවේ බෝලේ කියලා. මේ ඒ පන්දුවේ වේගය මතකද මාවට? ඒ පන්දුවේ වේගය පස්සේ මතක් වුණේ මං දන්නේ නැහැ මේ මොනා මං දැක්කේ මම මගදී දැක්කේ නැහැ කියන එක විතරයි මට මතක. කොහොම හරි 8 දිනක් ඉඳලත් අපි අන්තිමට ඩක්වත් ලුවිස් ක්‍රමයට මේ පෙරදුනා. අරවින්ද මේ තරංගාවලියේදී ක්‍රීඩා කරපු සමහර ඉනිම් තාමත් ප්‍රේක්ෂකින් කතා කරනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඒ සෙන්චුරියනේදී ඔහු ලබාගත් ලකුණු 92. අරවින්දගේ ඉනිම් ගැන කවුද කතා නොකරන්නේ? මම හිතන්නේ මේ ඉතින් මන් දැකපු ක්‍රීඩකයන්ගෙන් ප්‍රතිකරුවන්ගෙන් ලෝකෙම ඉන්න ඕනම තරගයක ඕනම පන්දු යවන්නන්ට ඕනම රටක ගිහිල්ලා ගහන්න පුළුවන් එක ප්‍රතිකරුවෙක් දෙන්න කිව්වොත් එහෙම මං හිතන්නේ ඒ අනිවාර්යයෙන්ම අරවින්ද වෙන්න ඕනේ. ඉතින් එච්චර දක්ෂතාවයක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම මම දකුණු අප්‍රිකාවේ ඔබගේ සාමාන්‍ය ක්‍රීඩා ජීවිතේ පන්දුට පාර දීමේදී සාමාන්‍ය ගත්තොත් එහෙම අතලියට අඩුවෙන් තියෙන්නේ 34යි තියෙන්නේ දින තරඟවල. නමුත් දකුණු අප්‍රිකාවේදී ඔබගේ සාමාන්‍ය 48 දක්වා ඉහළට යනවා. මේ දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියාව වගේ තනතිරිවල ඔබ ගොඩක් හොඳට කරන්න හේතුව මොකක්ද? මම හිතන්නේ මගේ ඒ ශෛලිය වෙන්නේ නැති බැට් කරන ශෛලිය වෙන්නේ නැති මට අමාරුම වුණේ ලංකාව. හරි අමාරුයි ලංකාවේ අලුත් බෝල්ට ඕපන් කරලා මේ අලුත් බෝල්ට ගහන්න මට හිතුණා බවුන්ස් එක ඊවන් නැහැ, ස්විං වෙන ගතිය වැඩි අඩුයි. සමහරලාට ටෙස්ට් මැච් වලත් පළවෙනි සෙෂන් එකේ කරගෙන පටන් ගන්නවා ස්පින කෙනෙක් බෝල් කරනවා නම්. ඉතින් සවුත් ආෆ්‍රිකා ඕස්ට්‍රේලියාව වල එහෙම වෙන්නේ හරිම විකට් එක හරිම ට්‍රූ. මම දන්නවා මෙතන බෝලේ පදි දුනොත් එහෙම මේ ගානින් තමයි බෝලේ පාස් වෙන්නේ කියලා. ඉතින් ඒ තියෙන ඒක තමයි මම හිතන්නේ ලොකුම මේ රුකුල වුණේ ලකුණු ටිකක් වැඩියෙන් ගැහුවා නම් ඒ ගහන්න. ඔබ ඒ තරඟාවලියේ ලෝකුසාන තරඟාවලියේ 2003 ශ්‍රී ලංකා නායක හොඳම ප්‍රතිකරුවා ඔබ ලකුණු 382ක් ලබා ගන්නවා. සාමාන්‍ය 54යි, ස්ට්‍රයික් රේට් එක 82යි. දැන් එහෙම තිබිලා ඊළඟ ලෝකුසාන 2007 වෙනකොට ඔබ කණ්ඩායම ස්කොඩ් එකට තේරෙනවා. නමුත් මුළු ලෝකුසලානේ එක තරඟයක්වත් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒක නැරි බලද්දී ඔබට වේදනාවක් කේන්තියක් එනවා. වේදනාවක් කේන්තියක් දෙකම එනවා. හැබැයි ඉතින් මම IT ඉස්සෙල්ලා අවුරුදු 4කට ඉස්සෙල්ලා පාපු දස්කම් මේ ඊළඟ 2007 ලෝකුසලානට බලපාන්නේ නැහැ. නමුත් අඩුව තරම එක තරඟයක් මට නෑ එහෙම මට කේන්තියක් එන්නේ මොකද මගේ කණ්ඩායම ටොම් මූඩි තමයි දවසල හිටියේ. ඉතින් දැන් වගේ නෙමෙයි ප්ලෑනින් ගියේ මාස 6කට ඉස්සෙල්ලා නෙමෙයි අවුරුද්දකට ඉස්සෙල්ලා අවුරුදු එකහමාරට ඉස්සෙල්ලා තමයි ප්ලෑනින් එක ගියේ. ඉතින් එතකොට මම කැප්ටන්, මම එකතු වෙලා අපි එකතු වෙලා තමයි අපිට මේ වෙස්ට් ඉන්ඩීස් වලට කවුද හොඳම ගෙනියන්න ඕන ක්‍රීඩකයෝ ගැන කතා කරලා ඒගොල්ලන්ට අවස්ථාවල් ලබා දීලා ඒගොල්ලන්ව ලෑස්ති කරන්න ප්ලෑන් කරුවේ ඒ කාලේ. ඉතින් මම මට කේන්තියන් හේතුව දැන් මම මගේ ස්ථානය මම එකෙක් නට ලබා දුන්නා ඒගොල්ලන් හොඳද කියලා බලන්න. ඒගොල්ලන් හොඳයි කියලා දැනගත්තන් පස්සේ ඒ තරගෙන් දෙකෙන් ඒගොල්ලොන්ව ඒ කණ්ඩායම් වලට දැම්මා. ඒ කණ්ඩායම් වලට දාලත් මම නායකය වෙලා හිට පුද්ගලයෙක් විදිහටවත් මම ඒ කාලේ මට පුහුණුකරුවත් තේරීම් කමිටුවේ සමාජිකයෝවත් කවුරුත් මට ඇවිල්ලා පැහැදිලි කරලා දුන්නේ මේකයි මේකයි මෙතන වෙන්නේ කියලා. ඉතින් මට හරිම පසුතැවිල්ලක් වගේනවා වගේ කනසල්ලක් වගේම තරහා යෑමකුත් යනවා. මමන් ක්‍රීඩකෙක් පළවෙනි පන්දුවෙන්ම තමන්ගේ මංගල තරඟේ දැවි ගියයින් පස්සේ ගොඩක් අය කියන දේක් තමයි කලබල වෙන්න දෙයක් නැහැ මාවන් දිහා බලන්න. මාවන් ඇවිල්ලා පළවෙනි තරඟේ විතරක් නෙමෙයි තමන්ගේ ඉනිම ආයෙම ඉනිම පහක්ම බිඳු ගත්තේ කියලා. දැන් ක්‍රීඩකයාට අනවශ්‍ය පීඩනයක් යෙදෙනවා මේ පළවෙනි තරඟෙන් බිඳුවකට දැවි ගියාම. මේ පීඩනයෙන් මිදෙන්න ක්‍රීඩකයා මොනවද කළ යුත්තේ? ඔබ ඒ වගේ අවස්ථාවකදී මොනවද කරේ කියලා කියන්නේ? මට ඔය ගණන් ගන්න එපා කියන එක සෑහෙන පාරක් කීප දෙනෙක්ම කිව්වා. මට ඉතින් මටත් ඒකම කිව්වා. මට කිව්වා ග්‍රැහම් ගූච් බිඳුවක් ගැහුවා කිව්වා.
තව ඇතට නුත් ගැවත් ම ඇතට චබලුත් කොම ගැව නම් ටික් කියාගෙන කියාගෙන ඇති මගේ හැබැයි ඔය ඔක්කොමලා පව් කරන් කියන්නේ බිඳු පහක් ගහන්න ඉතිං හැබැයි මං දැන් හිතල බලද්දි මං දැන් හිතල බලද්දි මට ඕකෙන් ගොඩ එන්න තිබුණ එකම ගොඩ ආව එකම විදිය තමයි මං ක්‍රීඩාවට තිබුණ ආදරේ. මොකද මම ලංකාවට ගහන්න ඕනේ ගහයිම කියලා ක්‍රිකට් ගැහුවා නෙමෙයිනේ අපි ගහන්න ආසයි ගැහුවොත් හොඳයි. ඒ ආසාව ක්‍රිකට් වලට තියෙන ආසාව කියන එක මගේ බින්දුවකින් නවතින විදියක් නෑනේ. මම ක්‍රිකට් වලට ආස නැහැ. මම බින්දුවක් ගැහුවා. ඔව් මම බින්දුවක් ගැහුවා. ඉතින් බින්දුවකුත් තියෙනවානේ. බින්දුවෙන් පටන් ගන්න ඕනේ. ඉතින් ක්‍රිකට් ගහන එක මම නැවැත්තුවේ නෑ. මම ක්‍රීඩා සමාජ මට්ටමට ගිහිල්ලා මම වෙනද වගේම පුහුණු වීම හරි ඊට වඩා වැඩියෙන් පුහුණු වීම හරි කළා. කවුරුරි එක්කෙනෙක් දැක්කනම් එහෙම මෙයා පොඩ්ඩක් හරි හොඳයි කියලා ඒගොල්ලන් උදව් කර ආවිල්ලා ඒගොල්ලන්ගේ උදව්ව අරගෙන ඉතින් ඉස්සරහට ක්‍රීඩාව කරගෙන ගියාම පස්සේ තමයි තේරුනේ මේ ක්‍රීඩාවේ ඉතින් එක ලකුණ ඉඳන් ගහන්න ඕනේ. එකපාරයි එක බෝලයයි එකපාරට එන්නේ. කවුරු පන්දු යවුවත් ඒ පන්දුවටයි ගහන්න ඕනේ කියන එක මේ පොඩ්ඩක් සිම්ප්ලිෆයි කරගත්තාම පොඩ්ඩක් ක්‍රීඩාව ලේසි වුණා. දැන් අපි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් විරාමයකට යමු. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිත මුතුරෙකුසේ ළඟ රැඳේ. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහමුහුදෙත් තනි රකී. ලෙඩකදී දුකකදී ආදරයෙන් රැක බලා ගනි. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටිමින් සැබෑ සෙනෙහස කිසිතා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. මාවන ඔබගේ සමකාලීනින් නිතරම පවසන දෙයක් තමයි ඔවුන් තරුණ වියේදී ඔවුන්ගේ නායකයාගෙන් ලැබුණු සහයෝගය ඉතාමත් ශ්‍රේෂ්ඨ නායකත්වයක් කියලා අර්ජුන රණතුංග නායක හිටියේ. ඔබට ඒ දේ දැනුනේ කොහොමද? හැම නායකයන්ගෙන්ම යම්කිසි දෙයක් ක්‍රීඩකයන්ට ඒ යටතේ ඉන්න ක්‍රීඩකයන්ට යම්කිසි දෙයක් තමාගේ චරිතෙත් එක්කම පටබැඳිලා එන්න පුළුවන්. හැබැයි හැම නායකයෙක්ම වෙනස්. හැම නායකයෙක්ම වෙනස්. ඒකම වෙන්න ඕනේ. ඉතින් මට අර්ජුනගෙන් ලැබුණ දෙයක් තියෙනවා නම් අරවින්දගෙන් ලැබුණ දෙයක් තියෙනවා නම් සනත්ගෙන් ලැබුණ දෙයක් තියෙනවා නම් මහලගෙන් දැකපු දෙයක් තියෙනවා නම් ඒවා එකිනෙකට වෙනස්. ඉතින් අර්ජුන ගැන කතා කරද්දී හරිම ස්ට්‍රෝං නායකෙක් කණ්ඩායමේ ඒ කියන්නේ එයාට අපිට පුළුවන්කම තිබුණා එයාගේ වචනේ විශ්වාස කළා. වචනේ විශ්වාස කළා. ඒ පිළිබඳව වැඩි කතා කරන්න ඕනේ නැහැ. මුල්ලි ගැන එයා ඒක හැන්ඩල් කරපැටි දැක්කහම මම හිතන්නේ ලේසි පහසු පුද්ගලයෙක් කරන්න පුළුවන් කියලා. දැන් අරවින්ද වගේ පුද්ගලෙක් නායකයෙක් දකින්නකොට මට බලා ගන්න පුළුවන් කොච්චර يعني මේ අර එයා කරලා පෙන්නනවා මේක කරන්නේ කොහොමද කියලා බැට්ස්මන් කෙනෙක් විදියට. දැන් සනත්ගෙන් වගේ සනත්ගෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි සනත් ඔක්කුගෙම්ම එකතු කරලා වැඩ කරන්න එයා හරි ආසයි. ඔක්කොම එකතු කරලා තීරණ හැම ගන්නකොට ඒ කරන විදියෙම මහල හරි ටැක්ටිකල්. හරිම ටැක්ටිකල් නායකයෙක්. හොඳට ක්‍රීඩාව ගැන හිතලා ඉස්සරහට වෙන්න දේ හොඳට පේන එක්කෙනෙක් යා. ඉතින් එක එක්කෙනා එක එක විදියයි. ඉතින් මම හිතන්නේ ඒ තත්ත්වය තමයි තියෙන්න ඕනේ. ඔබ මුරලිගේ නායක වෙලා ඉඳලා තිනවා වසර ගණනාවක්ම. කණ්ඩායමට ඔහු ලබා දෙන දේ ගැන යමක් පැවසුවොත් කොහොමද ගොඩක් අය කියන්නේ ඔබ මැනේජ් කරන්න එච්චර ලේසි නැහැ කියලා. කොහොමද ඔබ ඔව මැනේජ් කරන්නේ? මුරලි මැනේජ් කරන්න ලේසි නැහැනේ. මුරලිව මැනේජ් කරන්න ලේසි නැත්තම් ලේසි නැත්තේ එයාගේ තියෙන මේ උනන්දුව හින්දා. හරිම උනන්දුයි හැමදෙස්සෙම ගේම් එකේ. දැන් දවසේ පැය 6ක් ගත්තාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවක එකම ටෙම්පෝ එකේ යන්න හරි අමාරුයි. හැබැයි මුරලි යන්නේ එකම විදියට. ඉතින් පිටිකරුවෙක් නම් හරිම අමාරුයි. මොකද පිටිකරුවන්ගේ හොඳම පුහුණුකරු තමයි මුරලි. පන්දු යවන්න ගත්තාම මුරලිට ලොකු සපෝට් එකක් ඕනේ. අති දක්ෂයෙක්. ඉතින් ලොකු සපෝට් එකක් ඕනේ. යා මොන හරි එයා කරන දේ දන්නවා. දඟ කවන්න ඉතින් කියලා දෙන්න ඕනේ නැහැ. සමහරලාට අපි පොඩි සජෙෂන් එකක් දාන්න පුළුවන්. ෆීල්ඩ් එකේ සජෙෂන් එකක් දාන්න පුළුවන්. බැට්ස්මන් කෙනෙක් හැටි දන්නවනේ සජෙෂන් එකක් දාන්න. වැඩි දෙයක් කරන්න දෙයක් නැහැ. හරිම පරිස්සම් වෙන්න ඕනේ මුරලිගෙන්. අර පිටිකරුවෙක් නම් තමයි. මොකද හරියට උපදෙස් එහෙම එනවා. ඒ හැටි යාගේ. දැන් ඔබගේ ද්විත්ව ශත ගැන කතා කරාම ඔබ ලෝඩ්ස් වල ලකුණු 185ක් ලබා ගන්නවා. සමහරක් කාලකට ඔබට 7 වෙනි ද්විත්ව ශතකය කරා යන්නට තිබුණා ඒ තරගෙදි. ඔව් ඉතින්
මට හිතුනේ ලෝඩ්ස්ල ගොඩක් අදිටු ශතක වාර්තා කරලත් නැහැ. ලෝඩ්ස්ල මිස් වුණා. ඒ දුක හිතුණා මට. හැබැයි මට ඊට වඩා හිතුණා මට ඊට වඩා ලේසියෙන් ශතක දෙයක් තව මේ 200ක් ගහන්න තිබුණ තැන් දෙකක් තමයි නිව්සීලන්ඩ් වල එකපාරක් ගහන්න තිබුණා. ඕස්ට්‍රේලියාවෙත් ගහන්න තිබුණා කැන්සල් මට හිතෙන්නේ. මොකද මං හිතුවා ඒ ලකුණු 330 ගණන් ගැහුවේ දෙකේම මට හිතුණා මං ඒ දත්තර එනකොට මං හොඳ අවබෝධයක් තිබුණා මට පන්දු යවන්න ගැන. හොඳ තරතිරුවක් තිබුණා මට ලකුණු ගහන්න ඔක්කොටම වඩා. ඉතින් එම අවස්ථාවේ ඉතින් එනවා ඉතින් ක්‍රීඩාවේ හිතනවා කරන්න පුළුවන් කියලා එක පන්දු වෙන්නේ යන්නේ දැවෙන්. ඒ කේන්ස් ටෙස්ට් මැච් එක සමහරක් වල දිනන්න තිබුණා. කේන්ස් ටෙස්ට් මැච් එක දිනන්න තිබුණා ඒ වුණාට අන්තිමට ටිකක් අපි දෙවෙනි ඉන්නේ මේ පන්දුවර පහර දුන්නා හොඳ මදි. අන්තිම සංගක්කාර තමයි අපි ටික වෙලාවක් බැට් කරලා වැඩේ කරගෙන ගියේ. මොකද මං අහන්නේ මාවන් අපි කවදාවත් ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරඟ ජයග්‍රහණය කරලා තිබුණේ නැහැ. එය ඉතාමත් අසිරු දෙයක් තරඟයක් තරඟාවලියක් වෙනවා. මොකද මුරලිදරන් මේ තරඟාවලියට සහභාගී වෙන්නේ නැහැ. ඒ අනුවට ආදේශ වෙන්නේ උපුල් චන්දන. ඔහුට ටෙස්ට් තරඟ ලැබෙන්නේ කලාතුරකින්. ඔහු තරඟාවලියක තරඟයක කඩු 10ක් ලබා ගන්නවා ටෙස්ට් තරඟේ. එකම ශ්‍රී ලාංකිකයා ටෙස්ට් තරඟේ කඩු 10ක් ලබා ගත්තා. මම හිතන්නේ උපුල් ඒ තරඟේ ඉතාමත් හොඳට පන්දු යවුවා. කියන වගේ මුරලි හිටියේ නැහැ. ප්‍රශ්නයක් වෙලා මුරලිට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කණ්ඩායම ඊට හොඳට ක්‍රීඩා කෙරුවා. ඩාවින් වල අපි තරඟයක් හොඳට ක්‍රීඩා කෙරුවා. ඒ තරඟේ මම හිතන්නේ මට මතකයි ලසිත් මම හිතන්නේ ඒගොල්ලන්ගේ පිතිකරුවන්ට හරි අමාරු ලසිත් පන්දු යවන්න මේ පන්දුර පහර දෙන්න. ඉතින් ඕස්ට්‍රේලියාව කියන්නේ අපි හිතාගෙන හිටියේ දැන් හරිම අමාරුයි මේගොල්ලන් එක. හැබැයි දැන් කතා කරාම තේරෙනවා ඒ ක්‍රීඩකයෝ කොච්චර පීඩනයකද හිටියේ කියලා ඒ තරඟ දෙක අපිත් එක්ක ගහනකොට. මොකද ඒගොල්ලන් හිතන් ඉන්නේ මේ අපිට පරදින්න බෑ, අපි මෙච්චර හොඳ නෑ ඒගොල්ලන්ගේ තරතිරුවල කියලා ක්‍රිකට් ගහන්න කියලා. හැබැයි ඉතින් අපි කණ්ඩායමක් විදියට තනි තනි එන්න මේ කණ්ඩායමක් විදියට එකතු වෙලා ක්‍රීඩා කරනකොට අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ලෝඩ්ස් වල ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කරලා නැහැ. නමුත් ඔබ ඒ ලකුණු 185 ලබා ගත්ත තරඟේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 555ක් ලබා ගන්නවා පළවෙනි ඉනිමේදී. එංගලන්ත කණ්ඩායම ලකුණු 275කට දැවියනවා. ලකුණු 200කට වැඩි ලීඩ් එකක් තිබිලත් පසුබෑමට වෙන්න සිදුුනේ හේතුව පොඩ්ඩක් කතා කරමු. අපි එතන වැරද්දක් කරුවා. මං හිතන්නේ අපි හොඳ විකට් එක ෆෝලෝ ඔන් එක ලබා දුන්නා. එතන ෆෝලෝ ඔන් එක දුන්න එක තමයි මං හිතන්නේ අපි කරගත්ත එතන පොඩ පොඩ්ඩක් අපි එතන අපි හිතපු පැටර්න් එක හරි ගියේ නැහැ. අපි ආයසරයක් පන්දුර පහර දීලා හතරවෙනි ඉනිං එකට ඉංගලන්තය දැම්මා නම් එහෙම අපි තව පීඩනයක් ඒගොල්ලන්ට දාන්න තිබ්බා. අපි ඒගොල්ලන් හොඳ විකට්ටුවේ ෆෝලෝ ඔන් එක ලබා දුන්නාම මං හිතන්නේ ත්‍රෙස්කොතික්කුයි මයිකල් වෝනුයි සීව දෙකක් ගැහුවා. ත්‍රෙස්කොතික්ගේ මං හිතන්නේ කැච් දෙකක් නම් අතෑරියා වේලසෙනින්. මං හිතන්නේ සනත් ස්ලිප්. ඔව් ස්ලිප් එකේ. හැබැයි අපිට පොඩි මීට වඩා ප්‍රෙෂර් එකක් දාන්න තිබ්බ ඒගොල්ලන් හතරෙන් නිමේ දැම්මා නම්. ඒ වගේ මම ඔබ ඊටමත් සාර්ථක ක්‍රීඩා දිවියකට පසු පුහුණුකරුවෙක් හැටියට ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණෙනවා. මුලින්ම ඔබ බැටින් කෝච් හැටියට එන්නේ, පස්සේ ඔබ හෙඩ් කෝච් වෙනවා. ගොඩක් අය 2015 ලෝකුසුලානේදී ඔබ කණ්ඩායම පුහුණු කරද්දී හිතුවේ ඔබ 2019 වෙනකන් කණ්ඩායම පුහුණු කරු වැඩිදයි කියලා. කණ්ඩායමත් ඊටමත් තත්ත්වයක හිටියේ. ටෙස්ට් තරඟ, එක් දින තරඟ, 20 තරඟ තුනේම ඊටමත් හොඳට කරලා. ඇයි එකපාරටම තරඟාවලියක් පැරදුණු ගාම ඔබ පුහුණු කරු දුරින් අයින් වෙන්නේ? මං හිතන්නේ ඔතන පරිපාලනයේ වෙනසක් වුණා. 2015 ඔය හරියේ පරිපාලනයේ වෙනසක් වුණා. කොමරි අන්තිමට හිටපු ඉන්ටරිම් කමිටිය මං හිතන්නේ මං එනවට කැමති වුණේ නැහැ. මං දන්න තරමින් ඒගොල්ලන් ආපු ගමන් මගේ කොන්ට්‍රැක්ට් බලලා යවන්න පුළුවන් තියෙන විදි බලලා ඔය මං හිතන්නේ මං දන්නේ නැහැ මං මට මේ ආරංචි වෙන ඒවා ඔවා කෙරුවා කියලා කිව්වා. ඉතින් තරඟාවලි දෙකක් අපි තරඟාවලි දෙකක් පැරදුනා. ඉන්දියාවටත් පැරදුනා, පාකිස්තාන්ටත් පැරදුනා. පාකිස්තාන්ට දිනන්න තිබුණ මැච් එක පැරදුනේ අපි පල්ලේ කැලේ. මෙතන මෙහෙ දිනලා ගිහිල්ලා ඕවල් එකේ දිනලා ගිහිල්ලා. ඉතින් එතකොට මට කිව්වා අපි අලුත් පුහුණුකරුවෙක් හොයනවා කියලා. ඉතින් මං කිව්වා මං යනවා, හොයනකම් මං ඉන්නේ. ඔයා හොයාගන්න, මේ ඔයගලන් හොයාගන්න, මම මේක දීලා යන්න කැමතියි කියලා. ඒ පල්ලේ කැලේ පෙරදෙන තරඟේ රංගනේ රත් ක්‍රීඩා කරන්නේ නැහැ. ඔබ දැන් ආපසු ඇරිලා බලද්දි හිතනවාද සමහරක් වෙලාවට ඔය ක්‍රීඩා කරලා තිබුණා නම් හොඳයි කියලා? නෑ, මං එහෙම හිතන්නේ නැහැ. මොකද කෞශල් තරිඳු කෞශල් ක්‍රීඩා කරුවේ මෙහි විකට් පහක් ගත්තා. මෙහි විකට් පහක් ගත්තා. එයා ෆෝම් එකේ හිටියේ.
ඉතින් මංහිතන්න අපිට දඟපන්තු දෙන්නෙක් යවන් දෙන්නෙක් දාන්න ඕනකම තිබුණනම් අනිවාර්යෙන්ම එහෙනම් රංගන ගහනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ අවස්ථාවේ පන්දු යවන්නෙක් විශේෂයෙන් එහෙම අපි දැකලා තියෙනවා ෂේන් මෝන් ගහනවා මැගිල් එක ගහනකොට මැගිල් හොඳට පන්දු යවන කාලෙක ෂේන් මෝන් ටීම් එකේ ගෙවෙන්නේ නැහැ. කඩු 800ක් ගත්ත උද්දලෙක්. ඉතින් එහෙම එකක් නැහැ. රංගන අති දක්ෂ පන්දු යවන්නෙක්. හැබැයි යම් කිසි කාලයක එයාට බ්‍රේක් එකක් දෙන්න ඕන නම් යම් කිසි කණ්ඩායමක් එයාට හොඳින් හෑන්ඩල් කරනවා නම් ඒ බ්‍රේක් එකේ එයාට දෙන්න ඕනේ. මොකද එයාගෙන් අපි තව දිගට ප්‍රයෝජනය ගන්න නිසා. පුහුණු කරුවෙක් හැටියට ඔබට ඒ වගේ අමාරු තීරණ ගන්න සිද්ධ වෙන අවස්ථාන් තියෙනවද? ඕනේ තරම් අමාරු තීරණ ගන්න අවස්ථාවල් තියෙනවා. පුහුණු කරු වශයෙන් Tamanට කියන්න පුළුවන් Taman හැම දෙයක්ම සෙල් කරන්න ඕනේ, කන්වින්ස් කරන්න ඕනේ මිසක්ක බලෙන් කියන්න බෑ මෙයාවයි මට ඕනේ කියලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. කණ්ඩායමේ ඒ තත්ත්වයට යනවන් නම් යන්න ඕනේ කැප්ටන් විතරයි. මම හිතන්නේ පුහුණු කරුවට පුළුවන් වෙන්න ඕනේ ගිහිල්ලා දෙයක් පහදලා දීලා කැප්ටන්ටද නැත්නම් ඉන්නවා නම් සිලෙක්ෂන් කමිටියටද මේවා සෙල් කරන්න මේ අයිඩියාස්. ඉතින් මට පුළුවන් ආකාරයට මං ඒ එතන ජොබ් එක කරන කාලේ කෙරුවා. මම නැවතත් පුහුණු වීමට සම්බන්ධ වෙන්න ඔබට ආසාවක් තියෙනවද? ලංකාවේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න කිසිම ආසාවක් නැහැ. ඔබ වර්තමාන කණ්ඩායම ගැන ගත්තොත් එහෙම මොනවාද ඔබගේ අදහස්? පිටින් බලන අපිට නම් පේන්නේ යම් යම් තීරණ ඉතමත් වේගෙන් ගත්තා වගේ තේරෙන්නේ. ඊටපු නායකයෙක් හැටියට සහ ඊටපු ප්‍රධාන පුහුණුකරුවෙක් හැටියට මේ දේවල් ඔබ දකින්නේ කොහොමද? මං හිතන්නේ කණ්ඩායමක් අපිට පේන කියන ඔය කණ්ඩායමක් කොයි ආකාරයට යයිද කියලා කියන්න බෑ. මම ඕස්ට්‍රේලියාවේ පෞගිය ටෙස්ට් තරඟ දෙක ක්‍රීඩා කරපු විදිය මම ලංකාවේ ටීම් එක දැක්කා. මම ඇත්ත වශයෙන්ම මම හිතුවේ නැහැ සවුත් ඇෆ්‍රිකා ගිහින් මැච් එකක් දිනන්න පුළුවන් වෙයි කියලා ඒ දිනපු ඒ සෙල්ලම් කරපු විදියට. හැබැයි මාවත් සතුටු කරන්න මාවත් පුදුමයට පත් කරන්න මේ කණ්ඩායමක් සවුත් ඇෆ්‍රිකා ගිහිල්ලා ඒක කරා. මට අදටත් පුදුමයි කොහොම වුණාද කියලා ඇත්තටම කියන්නේ. හැබැයි මම හරි සතුටුයි. මොකද ඕන කණ්ඩායමකට ගිහිල්ලා කිව්වනම් එහම සවුත් ඇෆ්‍රිකා ටීම් එක සවුත් ඇෆ්‍රිකාවේ දිනන්න කියලා ඕනම ෆෝමැට් එකක ඕනම කණ්ඩායමක් කැමති වෙනවා. හැබැයි මට තියෙන ගැටලුව තමයි වර්ල්ඩ් කප් වගේ ලොකු වර්ල්ඩ් කප් කියන්නේ ලොකුම තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට මේ අවස්ථාවේ තියෙන 50 ඕවර් වර්ල්ඩ් කප් එක 20 ඕවර් වර්ල්ඩ් කප් එක නෙමෙයි. මේකේ සැලසුම් සහගත ව තමයි යන්න ඕනේ මේවට මේවට යනකොට. ඉතින් මට කිසි සැලසුමක් පෙනුන්නේ නැහැ. නායකයා තේර ගැනීම ඉඳලා කිසිම සැලසුමක් පෙනුන්නේ නැහැ. ඉතින් මට හරි අමාරුයි හිතාගන්න මොන කණ්ඩායමක් දිනනවා නම් කණ්ඩායම දිනනවා නම් මං තරම් සතුටු වෙන කෙනෙක් නැති වෙයි. මොකද මං හරි ආසයි ලංකාවට ක්‍රිකට් ගහපු කෙනෙක් විදිහට කණ්ඩායම දිනනවා නම්. කණ්ඩායම දිනන විතරනේ ලාංකිකයේ IPL එකේ කරත් මං සතුටුයි. මං මාලිංග කර වැඩට පුදුම සතුටුයි. හරි ආඩම්බරයි. ඉතින් හැබැයි අර ප්ලෑන් කරලා තිබුණ නැති එක ගැන මට හරි ලොකු සැකයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ පේන කියන වගේ මුකුත් කියන්න බෑ. මං හිතනවා ඔය ඔක්කොම වෙලා කොහොම හරි ටීම් එක දිනයි කියලා. හැබැයි එහෙම වුණොත් එහෙම මම පුදුමයට පත් වෙනවා. ඔබ 96 ලෝකස්ලානේ ඉඳන් එක්කෝ කණ්ඩායමේ ඉඳලා තියෙනවා නැත්නම් දේවල් ළඟින් බලලා තියෙනවා. ඔබ හිතනවාද ඔබට අදහසක් සෑහෙන තියෙන ඉඳන් මේ ලෝකස්ලාන තමයි 96 ඉඳන් ගත්තම අපි අඩුම සූදානමකින් යන්නේ කියලා? මං හිතන්නේ කණ්ඩායම තේරීමේදී දැන් අර්ජුන ඉඳන් කියනවා එයා 96 ටීම් එක තේරුවේ අවුරුද්දකට ඉස්සෙල්ලා කියලා. 99 මං හිතන්නේ 96 ටීම් එකෙන් වැඩි දෙනෙක් වෙනස් වුන්නේ. ඒක මං හිතන්නේ හැබැයි අපි හරියට කොම්ප්ලසන්ට් වුණා මේක මේ අපි දිනපු හින්දා නිකන් මේ චැම්පියන්ස් යනකොට නිකන් මේක වෙයි කියලා අපි ඒක හොඳටම කෙරුවේ නැහැ. ඊට පස්සේ අපි 2003 ගිහිල්ලා සෑහෙන හොඳට කෙරුවා. අපි අවසාන පූර්ව තරගයට ආවා. ඊළඟට ආයසරයක් 2007 අවසාන තරගයට ආවා. 2011 ආයි අවසාන තරගයට එනවා. 2015 මුලදී හොඳට කරගෙන ගිහිල්ලා අපි අර අන්තිම තරගයට ආවම දකුණු අප්‍රිකාවත් එක්ක හොඳට කරෙන්නේ නැහැ. ඉතින් හැබැයි බැලුවාම අපි කණ්ඩායමක් විදිහට ලොකු සලානේදී මේ ලොකු තරගාවලිය හොඳට කරලා තියෙනවා. මට හිතෙන්නේ ටිකක් අපි ප්‍රිපෙයා වුණා මදි කියලා මේ කණ්ඩායම තෝරා ගනිද්දී
අපි මේවා ටිකක් දැනගෙන හිටියද අඩුම ගානේ මාසෙකට මාස දෙකකට ඉසලව දැනගෙන හිටියද කියලා මට හරි සැකයක් තියෙනවා. මේ ක්‍රීඩකයෝයි මේ ක්‍රීඩකයෝයි යන්නේ මේ ක්‍රීඩකයෝගේ සූදානම් කරලා මේ ක්‍රීඩකයන්ට ඇති වෙන්න ගේම් දීලා ගේම්ස් ලබා දීලා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. මොකද අමුතු තැනක ගහන්නේ අපිට හුරු පුරුදු තැනක් නෙමෙයි ඉංගලන්තේ. වැරදිලාවත් ටිකක් සීතල වුණොත් එහෙම මේ ක්‍රීඩකයෝ එක්කෙනෙක්වත් මේ කන්ඩිෂන්ස් වල ගහලා තියෙනවා. අපි ස්ටෑන්ඩ් බයි ක්‍රීඩකයෝ aran තියෙනවා. ඔය ස්ටෑන්ඩ් බයි ක්‍රීඩකයෝ අඩුම ගානේ ඉංගලන්තේ වන්ඩේ මැච් එකක් ලංකාවට ගහලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මම අහන්න කැමති ඔබගෙන් මෙරට තුල යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා විදේශික පුහුණුකරුවන් වෙත නැඹුරු වීමට. දැන් අපි ඉතිහාසයේ පුරුලිම ගත්තොත් එimhe සුදේශීය පුහුණුකරුවන් ඉදලා තිනවා ඔබ, චන්දික අතුරුසිංහ, දුලිප් මෙන්ඩිස්. ඔබ සමත් දේවල් achieve කරලා තිනවා විදේශීය පුහුණුකරුවන්ට වඩා. ඇයි මේ විදේශීය පුහුණුකරුවන්ට ප්‍රියතාවයක් දක්වන්න වැඩි කැමැත්තක් තියෙන්නේ? මම දන්නේ නම්බර් එක අපි කෙටියෙන්ම කිව්වොත් එහෙම මම හිතන්නේ පාලකයෝ හරිය කැමති. ඒගොල්ලන් කියන විදියට මේ විදේශිකයෝ ඉන්න නිසා මොකද ඒගොල්ලන් රස්සාවක් බලාපොරොත්තු වෙන්නේ කියන විදියට ඉන්න කැමති ඒගොල්ලන්. බැරි එක්කෙනෙක් වුණොත් එහෙම බොහොම අතලොස්සක් ගිහිල්ලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩකයෙකු පැත්තකට තියලා ඕක ගන්න. මම හිතන්නේ ලංකාවේ ක්‍රීඩකයෝ ඇත්ත දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ක්‍රීඩකයන්ව හඳුනන අපේ පසුබිම් හඳුනන ක්‍රීඩකයෝ ඕනේ තරම් ඉන්නවා මේ පුහුණුවීම් කටයුතු කරන්න. අපිට නැති වෙලා තියෙන්නේ දක්ෂ ක්‍රීඩකයෝ විතරයි. දක්ෂ ක්‍රීඩකයෝ ඇති කරන්න අපි පාසල් මට්ටම් දියුණු කරන්න ඕනේ. පාසල් මට්ටම් වලින් දියුණු කරලා තමයි අපි ක්‍රීඩකයෝ ඇති කරගත්තොත් එහෙම ජාතික මට්ටමට ඒ ක්‍රීඩකයෝ එන්නේ. එතකොට ඔය පුහුණුකරුව මොන පුහුණුකරුව හිටියත් එකයි. ඉතින් අපි බොරුවට මේ ඇවිල්ලා මේ පාලකයන්ට අවශ්‍ය විදියට ඒගොල්ලන්ට කියන දේට හා කියන කෝටි ගණන් මුදල් ගෙවල ගෙවන මේ විදේශිකයන් ගැන මට කිසි විශ්වාසයක් නැහැ. මම දෙගොල්ලන් එක්කම වැඩ කරලා තියෙනවා. මට කිසිම විශේෂයක් ලැබිලා නැහැ ඒගොල්ලන්ගෙන්. එහෙම කිසිම විශේෂයක් වැඩියෙන් ලැබුණා නම් ලැබුණේ ලංකාවේ එක්කෙනෙක්ගෙන්. මට විශේෂයෙන් ලංකාවේ එක්කෙනෙක් ලැබුණ එක ලේසි. ඉතින් ඒක නිසා මම හිතනවා ඒක මහා බොරු විගඩන් අදහසක් කියලා. 2000 වර්ෂයේදී අස්තිරියේ පැවති ටෙස්ට් තරගයේදී වසීම් අක්‍රමගේ පන්දුවක් ඔබගේ ඉස්සරට වදිනවා. නමුත් ඔබේ තරගයේ ලකුණු 200ක් ලබා ගන්නවා අවසානයේදී. නොදැවි සිටින අවසානයේදී සනත් ජයසූරි ලකුණු 185ක් ලබා ගන්නවා. වකා යුනුස් වසීම් අක්‍රම දෙන්නම මේ තරගයේ ක්‍රීඩා කරනවා. එයද ඔබගේ ප්‍රියතම ද්විත්ව ශතකය සහ වසීම් අක්‍රම ඔබ මුණ දුන්න අමාරුම පන්දු යවන්න. අනිවාර්යයෙන්ම වසීම් තමයි අමාරුම පන්දු යවන්න. එක එක වෙලාවට එක එකන අමාරු වෙලා තියෙනවා. හැම පන්දු යවන්නම අමාරු වෙලා තියෙනවා මට. හැබැයි කාලවකවානුව ගත්තාම ගොඩක් වෙලාවට වසීම් තමයි අමාරුම පන්දු යවන්න. ඔව් මං ඒ දිස්ත සතකට කැමතියි. මොකද මං හිතන්නේ ඔලු වැදන විතරක් නෙමෙයි ඒ තනතිරුවේ ලේසි තනතිරුවක් නෙමෙයි ඒ පන්දු යවන්න. මං හිතන්නේ 198 දිත් වැහැලා කාපු මං හිතන්නේ නැවතුණා. මැච් එක නැවතුණා. අනිත් දවසේ ඇවිල්ලා ගහන්න උනා. ඔයගේ අර වැහැලා ඇතුළට එනවා ආයසරයක් එහෙම තරංගයක් ඕක. ඒක නිසා මේ අර කන්සන්ට්‍රේට් කරන්න තියෙන කාලය විදි හරි අමාරුයි. ඒක නිසා මං හිතනවා මං ඒක ගැන හිතද්දි ටිකක් වැඩියෙන් තෘප්තිමත් වෙනවා. මම බොහොම ස්තුති ලෙජන්ඩ්ස් වලට සනාන සමග සහභාගී වුණාට. මංජි සුපර් ක්‍රීම් එක ඉතින් පිටගමන මේ පුංචි තිරණය පාර ගන්නා වෙනම කාර්ඩික් විලා සිටිනවා. Thank you Rex. බොහොම ස්තුති මම. Thank you. සමහර දේවල් අපේ ජීවිතයට රසවත් ආරම්භයක් ලබා දෙයි. හිත මුතුරෙකුසේ ළඟ රැඳේ. දියුණුවේ කොටස් කරවෙකු වෙයි. මහපාරෙත් සිත පිනයි. මහමුහුදෙත් තනි රකී. ලෙඩකදී දුකකදී ආදරයෙන් රැක බලා ගනී. ජීවිත කාලය පුරාම අපිත් එක්ක රැඳී සිටමින් සැබෑ සෙනෙහස කිසිදා වෙනස් නොවන බව හැමෝටම කියා දෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි.